සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. තියෙනවා. ඒවගේ නොයෙකුත් කොමිෂන් සභා තියෙනවා. තව මැතිවරණ කොමිෂමට තාම බලය පවරලා නැහැ. මැතිවරණ සභාපතිවරයාට බලය පවරලා නැහැ. මැතිවරණ ක්‍රියාත්මක කරන්නට මේ එක්සත් ජාතික පක්ෂයේ නටන නාඩගම පොහොට්ටු අනුමත කරනවද? පොහොට්ටුවේ මන්ත්‍රීවරු 100 ගණක් ඉන්නවා. මුන් හැම දෙයකම රණිලගේ හැම දෙයකම අත උස්සනවා. දැන් මැතිවරණ කල් දානවා, හැම දෙයම කල් දානවා. ඒ වගේ මිනිස්සුන්ට බදු බර ගහනවා. මහින්ද රාජපක්ෂ මොකද කරන්නේ? මහින්ද මහත්තයා නිදාගෙන ඉන්නේ රණිලට ඕන විදිහට කරන්න. නමුත් මෙතන මහින්දත් වැරදිකාරයෙක්. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අයියලා මල්ලා දෙන්නා වගේ නැත්නම් නෝනායි මහත්තයා දෙන්නා වගේ මේ දෙගොල්ල රටට පුළුවන් තරම් බදු බර ගහපන්, බදු ගනින්, හොරහන් කරපන් කියලා මේගොල්ලන් ඩීල් එකක් යනවා. නමුත් රනිල් වික්‍රමසිංහ තව හිටින්ද බදු බරක් ගේනවා දුප්පත් මිනිසුන්ට. මේ කොමිෂන් සභාව පිහිටෙව්වට කිසිම කොමිෂමකට තාම බලයක් දීලා නැහැ. කොමිෂන් සභාව පත් කරන මිසක් කොමිෂන් වලට කිසිම බලයක් නැහැ. කිසිම කොමිෂමක බලයක් නැහැ. මැතිවරණ උදාහරණයකට මම කියන්නම්. අද මැතිවරණ කොමිෂම තියෙනවා. මැතිවරණ කොමිෂමට තාම බලය දීලා නැහැ. කිසිම වැඩක් කරන්න. සභාපතිවරයා පබේක් වගේ ඔහේ වාඩිලා ඉන්නවා. එසේනම් රනිල් මහතෝ මේක UMPA ක්‍රියාවද්ද නැත්නම් පොහොට්ටුවේ ක්‍රියාවද්ද? සාගල රත්නායක මහතයෝ, සාගර කාර්යවසන් මහතයෝ, පොහොට්ටුවේ ලේකම්තුමනි, ඔබතුමාලාගේද එහෙම නැත්නම් මේ එක්සත් ජාතික පක්ෂයේ වැටසනහද මේ යන්නේ? පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙන්නේ පොහොට්ටුවේ. ලැජ්ජයි මහතෝ, විලිම විලි ලැජ්ජයි. අරගල කාර්යවලව අරගල කරවලා රණේ ජනාධිපති කරෙව්වා. ස්තුතියි.